निदासदानामे अप्रैल मास 26 වන දින අම්පාර සයින්දු මර්ධ ප්‍රදේශයේදී සහරාන් හෂිම්ගේ සහෝදරයෙකු වන මොහමඩ් රිල්වාන් යන පුද්ගලයා නිවසක් තුල මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා ගන්න ලැබුවා. එම අවස්ථාවේදී එම නිවස තුල වැඩිහිටියන් සහ ළමුන් 17 දෙනෙකු පමණ සිට ඇති බවට විමර්ශනවලදී පෙනී ගොස් තිබුණා. මේ සම්බන්ධයෙන් කරන ලද DNA පරීක්ෂණවලදී අනාවරණය වුණේ පුද්ගලයන් 16 දෙනෙක් සිටි බව පමණයි. එම අවස්ථාවේ සිටි බවට සැක කරන කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බ පුරාගත් මොහමඩ් හස්තුන් කියන බෝම්බකරුගේ බිරිඳ වූ පුලස්තිනී මහේන්ද්‍ර නේවත් සාරා ජස්මින් යන කාන්තාවගේ DNA අණු මේ ස්ථානයේ නොතිබවට අනාවරණය වුණේ. අවස්ථා දෙකකදීම මේ සම්බන්ධව පරීක්ෂා කිරීම කරා. නමුත් මේ අවස්ථා දෙකේදීම ඇයගේ DNA අණු මෙම මුද ශරීර කොටස අතර තිබී සොයා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නැවත වරක් මෙම මුද ශරීර කොටස් පරීක්ෂා කිරීම සඳහා ගොඩ ගැනීමට කල්මුණය ගරු මහත්තයාත් අධිකරණයෙන් ඉල්ලීමක් කරා. ඒ අනුව අද දින අම්පාර පොදු සුසාන භූමියේ වළඳමා තිබෙන මෙම මුද ශරීර කොටස් ගොඩ ගැනීමට කටයුතු කරනු ලබනවා.